උණුසුම් පුවත් ලදසනින් ගෙන එන අපේ පුවත් YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. සති 3ක් තිස්සේ අතුරුදන්ව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුපූලි අභාවප්‍රාප්ත වූ බව එරට උප ජනාධිපති සමියා සුලුහු හසන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසුවා. පසුගිය කාලයේ ජනාධිපති ජෝන් මගුපූලි සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වුණා. ඒ ජනාධිපතිවරයා හිටි හැටියේ අතුරුදැන් උනායි ජනතාව චෝදනා කරන්න වූ බැවින් ටැන්සානියානු විපක්ෂ නායක සිටෝ කබ්වේ කියා සිටියේ ජනාධිපතිවරයාට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිහිසුන්න මරණ මංචකයේ පසුවන බවය. ජනාධිපතිවරයා වැඩි දුර ප්‍රතිකාර සඳහා රහසේම ඉන්දියාවට ගෙන ගිය බවටද තමන්ට දැනගන්න ලැබුණු බවයි විපක්ෂ නායක සිටෝ පවසන්නේ. ජනාධිපති ජෝන් මගුපීලි කොරෝනා වසංගතය ගැන තැකීමක් නොකළ අප්‍රිකා රාජ්‍ය නායකු ලෙස ප්‍රකටය. ඔහු පසුගිය කාලයේ ජනතාව අතරේ ගැවසුනේ මුහුණු ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් හෝ කිසිදු තැකීමක් නොකරය. ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ දැනුම් දෙමින් උප ජනාධිපති සමියා සුලු හසන් ඊයේ පැහැදිලි කළේ 61 හැවිරිදි ජනාධිපතිවරයා වසර 10ක් තිස්සේ හදවත් රෝගියකින් පීඩා විඳින බවත් මිය යන අවස්ථාවේදී ඔහු දාර් එස් සලාම් නුවර රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි බවත්ය. ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් සති දෙකක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කිරීමට උප ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. මෙම ටැන්සානියාව අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන අතර දාර් ඒස් සලාම් යනු එරට විශාලතම නගරයයි. ජනාධිපති ජෝන් මගුපීලි පසුගිය මාර්තු 6 වෙනිදා රෝගී වූ බවත් 14 වෙනිදා වන විට රෝගී තත්ත්වය උස්සන්න වූ බවත් උප ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ටැන්සානියාවේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 2020 වසරේදී. ජෝන් මගුපීලි එයින් ජයග්‍රහණය කළේ දෙවැනි දුර කාලය සඳහාය. ටැන්සානියාවේ විවස්ථාවට අනුව උප ජනාධිපති සමියා සුලු හසන් ජනාධිපති ලෙස දියුරුම් දීමට නියමිතය. ඉදිරි පස් වසරක කාලයේ ඔහු බලයේ රැඳී සිටිනු ඇති බව වාර්තා වුණා. මෙවැනිම පුවත් ලදසෙනින් දැනගැනීම සඳහා අපේ පුවත් YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කර